අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ රජය අනුන්ගේ ඇඳුම් තමන්ගේ වගේ ඇඳගෙන යනවා විපක්ෂයෙන් චෝදනා ගල්කිරියාගම නිවසක සිටි සුනකේකු වෙඩි තබා ඝාතනය කරයි දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියේටර් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන ෆ්‍රෙන්ටිනෝ ටයර් කෝපරේෂන් පුත්කලික සමාගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යුක්ත කෙරුණා දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියේටර් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් පුද්ගලික සමාගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කළා කොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබෙන අතර පළමුවදීර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100ක් යුරෝපා තාක්ෂණයේ සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් මෙහි නිෂ්පාදනයන් සිදු කරනවා. SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක්, මෝටර් රථ යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු ලෝක වෙළඳපොළට අවශ්‍ය ටයර් වර්ග රසක් මෙහිදී නිපදවනු ලබන අතර නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කිරීමටත් ඉතිරි 20% දේශීය වෙළඳපොළට සැපයීමටත් මෙහිදී බලාපොරොත්තු වනවා. සමාගමේ ප්‍රථම නිෂ්පාදන තොගය මෙම මස ඇමරිකාවට අපනයනය කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. මෙම අවස්ථාවට මහා සංඝරත්නය මැති අමතිවරුන් ඇතුළු නිලධාරීන් රජය විසින් ඊයේ දින විවෘත කළ අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ආරම්භ කරනු ලැබුවේ යහපාලන රජය සමයේ බවත් එය බොහෝ දිනකට අමතක වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍යමකට එක්වීමින් දැන් අද දිනේදී අධිකාරී ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් හොරණ ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාව විවෘත කරනවා. මේ ආණ්ඩුව අනුන්ගේ ඇඳුම් ඇඳගෙන තමන්ගේ වගේ යන ක්‍රියාවලිය නැවතත් අද දිනේදී ක්‍රියාත්මක කරනවා. අපි ආරම්භ කරලා අපි 90%ක් පමණ අවසන් කරපු අපේ පෞගිය යහපාලන ආණ්ඩුවෙන් කරපු ව්‍යාපෘති මෙතුමන්ලා රාජ්‍ය අනුග්‍රහයෙන් විවෘත කිරීම කරන අපි අපේ ආණ්ඩුව කාලේ 2015ට කලින් වෙච්ච සංවර්ධන වැඩ අපි විවෘත කරාම මේගොල්ලන්ගේ තිබ්බ දෙයක් තමයි අපි කවුරුත් දැක කලින් ගිහිල්ලා හොරෙන් විවෘත කරනවා. එහෙම නැත්නම් ඒ විවෘත කිරීම වලට උද්ඝෝෂණයන් කරනවා. ඒවා කරා. දැන් අපි එහෙම කරන්නේ නැහැ. අපි මේ මට්ටමට යන්නේ නැහැ. හැමෝම මතක තියාගන්න ඕනේ මේක යහපාලන ආණ්ඩුව කාලේ මේ රටට ආපු අති දැවැන්ත ආයෝජනයක් කියන එක හැම දෙයක්ම වෙනවා තාම කොරෝනා වලට එන්නත ලබා දීමේ කටයුත්ත අමතක කරගෙන තියෙනවා දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් තීන්දුවට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ලබා දී තිබූ පසුගිය යහපාලන රජය විසින් අවලංගු කළ බදු සහන නැවත ලබා දීමට තීරණය කර තිබෙනවා සිනමා කර්මාන්තයේ නියලි වෘතිකින් පසුගියට වන දාර්ලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී කළ ඉල්ලීම් වලට අනුව එදිනගත් තීරණ වලට අදාළව මුදල අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඒ අනුව චිත්‍රපට නිෂ්පාදනයේ සහ චිත්‍රපට ප්‍රදර්ශනයේ සඳහා භාවිත කරන උපකරණ ආනයනය කිරීමේදී තීරු බදු සහන ලබා දෙන අතර චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී වැය කරන මුදලට බදු සහන සහ චිත්‍රපටයේ ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ආදායමට බදු සහන දීමටද සාකච්ඡාවේදී වත්මන් කොවිඩ් වෛරස තත්ත්වය මෙරට තුළ ප්‍රචලිත වන යුගයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් යුක්‍රේන සංචාරකයෝ ගිනාවේ සංචාරක ශ්‍රේෂ්ඨය ප්‍රවර්ධනය කරන්න. අපි රජයෙන් අහනවා දැන් රටේ සංචාරක ශ්‍රේෂ්ඨය ප්‍රවර්ධනය වෙලා තියෙනවා. දැන් යුක්‍රේනය ලොක්ඩවුන් කරලා තියෙන්නේ. මේ රටේ අද සංචාරක ශ්‍රේෂ්ඨය ප්‍රවර්ධනය කරන්න කියලා කිව්වට ප්‍රවර්ධනය වෙලා තියෙන සංචාරක ශේෂ්ත්‍රයද එහෙමත් නැත්නම් කීප දෙනෙක්ගේ සාක්කුද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවට එංගලන්තයෙන් එන ගුවන් යානා తాවකාලිකව නතර කරනවා. හැබැයි මේ රජය මැදිහත් වෙලා ක්‍රිකට් ගහන්න ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන්නනවා එංගලන්තයෙන් සහ ලෝකයේ අනිත් රටවල්වල. මේ රජය මොනවද මේ කරන ක්‍රියාදාමය? මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක නෙමෙයිද මේ රජය සෙල්ලම් කරමින් පවතින්නේ? අපේ රටේ विदेश संचारकयो गिनल्ला तवत् कोई तत्व प्रचलित वेन तत्व पत्मिन्
පවතින යුගයක් ඇති වෙලා තියෙනවා. රජය අපෝසත් වෙලා තියෙන රටේ ජනතාව ආරක්ෂා කර මේ රජය සම්පූර්ණයෙන්ම මේ කොවිඩ් පාලනයේදී අපෝසත් වෙලා තියෙනවා කියන එක තමයි අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ. කජාපේ ඉතිරනම් අද තනතුරක් එහෙම හම්බෙලා නේද? අපි දැක්කා අපි සුබ පතනවා ඒ අලුතෙන් පත්වෙච්ච සියලුම දෙනාට නායකත්වයේ වෙනස් වෙන්නේ නැතුව අනිත් ඔක්කොම තනතුරු වෙනස් වෙනවා කියලා. නමුත් ඉතින් නායකත්වයේ වෙනස් වීමක් තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඔක්කොම තනතුරු වෙනස් වෙනවා නායකත්වයේ වෙනස් වෙන්නේ නැතුව. කෙසේ වෙතත් අපි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිපකාරී මණ්ඩලයේ නැ ඒකින්ද අපිට කරන්න තියෙන්නේ ඒ පත්වෙච්ච අයට සුබ පතන එක පමණයි. එංගලන්තයේ සිට පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් හමු වූ නව කොවිඩ් ප්‍රභේදය ඔහු සමග ගුවන් යානයෙන් පැමිණි සෙසු පුද්ගලයන්ටත් වැළඳී ඇද්ද යන්න පිළිබඳව සොයා බැලීමක් කර තිබේද යන්න පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කර සිටිනවා. එංගලන්තයේ සිට පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගෙන් අනාවරණය වුණේ මේ අලුත් ප්‍රභේදයට අනුව සමමගින් බෝ වෙනවා. කිතා බරපතල තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මෙතන ප්‍රශ්නයක් පැන නගිනවා විශේෂයෙන් අර ක්‍රිකට් ක්‍රීඩකයා පැමිණි ගුවන් යානයේ අනිත් මගීන් සම්බන්ධයෙන් ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද? දැන් ජනතාව අපි කතා කරනවා කොවිඩ් එන්නත මිලදී ගැනීම සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් රජය විසින් පරස්පර ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවා. මෙම එන්නත ලබා දෙන්නේ කවදාද ලබා ගන්නෙ කවදාද කියලා මහජනතාව දැනුවත් කළ යුතු වෙනවා. ඒ වගේම 2021 ජනවාරි 21 වන දින ගුවන්තොටුපළ සංචාරකයන් සඳහා විවෘත කරන බව නිවේදනය කරලා තියෙනවා. ලෝකයේ අනිත් රටවල් සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කරනකොට ඇයි ලංකාවේ ගුවන්තොටුපළ විවෘත කරන්නේ? රටක දියුණුව සඳහා ආර්ථිකය සඳහා සංචාර කර්මාන්තය අවශ්‍යයි අපි ඒක පිළිගන්නවා. නමුත් මේ අවස්ථාවේ කළ යුතු කාරණයක්ද කොහොමද ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග හරියටම ජනතාව දැනගන්න ඕන. දැන් කෙටි විරාමයක්. කොළඹ වරායේ නැගෙනහිර ජටිය විකිණීමට කටයුතු නොකරන බව පවසන රජය එහි 49% කොටසක් ඉන්දියාවට පවරා දීමට කටයුතු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ සාකච්ඡාවේදී වෘත්තීය සමිති වලට ඉදිරිපත් කරපු මේක විකුණන්නේ නැහැ කියන වචනෙට වැහිලා කරනු ලබන්නේ වරාය අධිකාරිය සතුව තිබුණු 100% අයිතිය අහිමි කරලා වරායට ජාතියට අහිමි කරලා රටට අහිමි කරලා 49%ක් ඉන්දියාවට පැවරීම. මේකට තමයි වෘත්ති සමිති ව්‍යාපාරය ඇතුළු මේ රටේ ප්‍රගතිශීලී බලවේග විරුද්ධ විකුණනවද නිකන් දුන්නද ආයෝජනයේද එහෙම නැත්නම් වෙන වචනයක්ද කියන එක නෙමෙයි. අපේ අයිතිය තමයි මේ අහිමි වෙලා තියෙන්නේ. වැදගත් ඊළඟ කාරණේ තමයි මේ සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරනවා හම්බන්තොට වරාය චීනයට දීපු නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා මේක ඉන්දියාවට දෙන්න අන්න බලල මල්ලෙන් එළියට පැන්නා. මේ වරායේ ප්‍රශ්නයක් නෙමෙයි, වරාය කරගෙන යන්න බැරි කමේ ප්‍රශ්නකුත් නෙමෙයි. දැන් බලයට ආවේ ඔහොම කියලාද 69 ලක්ෂයක ඡන්දගත් අරගොල්ලෝ කරපු දේ වෙනස් කරනවා කියලා, ඒගොල්ලෝ විකුණපුවත් අපහු ගන්නවා කියලා. එතකොට දැන් දිව දෙකයි, ඡන්දට කලින් එක දිවයි, දිනන්න කලින් එක දිවයි, දැන් අනිත් දිව. ඒතර කියන මේගොල්ලෝ දීපු නිසා අනේ අපි අසරණයි, අපිට කරගන්න දෙයක් නැහැ. එහෙනම් අපිට දෙන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ භූගෝලීය දේශපාලනය අනුව ලෝක බලවතුන්ට අපේ රට දැන් දෙන්න වෙලා තියෙනවා කියන එක තමයි මේ පිළි අරගෙන කියන්නේ. මෙරට තුල නීතිය සෑම දිනාටම එකලස ක්‍රියාත්මක නොවන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු කතානායකවරයා මේ බව පැවසුවා. පසුගිය දා වාර්තා වුණා කුරුණෑගල ගුවන්කබා උද්‍යානය අවුරුදු 100කට වැඩි පැරණි ගස් කපලා දාලා මල් වත්තක් හදන්න ක්‍රියා කරනවා කියන මේක අහපු හුඟක් නිර්මාණශීලියෝ නැත්නම් ආකිටෙක්ස් මේක දැඩි විවේචනයක් කළා. අපි අහලා නැහැ ලෝකයේම අවුරුදු 100 ගණන් පැරණි ගස් කපලා මල් ලතු හදන සම්ප්‍රදාය. මෙතෙන්දිත් අපි දැක්ක වාර්තා මේක අනුමතය දුන්නයි කියන ඒ නිසා මේ ගැන හොඳට හොයලා බලන්න කියලා අපි සද්භාවයෙන් කියනවා. මොකද මේ රටේ අපි දකින්නේ දේශපාලන බලවතුන්ගේ ඕනෑකම පිට නීතිය නමන අවස්ථා. වගේම අපි දැක්කා කුරුණෑගල බුවනෙකබා මණ්ඩපේ ඒක කඩපු අයද නිදැල්ලි කිසිම පරීක්ෂණයක් නැහැ. ඒ අයගේ මයිල් ගහකටවත් අත්යන්න බෑ කියලා සජන කරලා තියෙනවා. ඒ වගේම කිසිම නීති ප්‍රශ්නයක් නැහැ, කිසිම පරීක්ෂණයක් නැහැ. ඒ කඩාපු තැන ඒ විදිහට. මේ පුරාවස්තු නාස්තිය නිසා අපි දකින්නේ රට විශාල විනාශයකට යෑමේ පෙරණිම. ඒ වගේම අද එක් රටක් එක නීතියක් කිව්වට ඒක අපි කවදාවත් මේ රටේ දකින්නේ නැහැ. ඒ නීතිය වෙනස් වෙනවා, ඒ නීතිය නැමෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රජයෙන් මේ රටේ සෑම දෙනෙකුට
ක්‍රියාත්මකම බලපවත් වන එක නීතියක් ඇති කරනවා. මේ අදතරම් නීතිය ක්‍රියාත්මක කිරීම හාස්‍ය ලක්වෙච්ච අවස්ථාවක් වෙන මතක් කරන්න බෑ. මෙරට ප්‍රවාහන ඉතිහාසයේ තවත් සංදිස්ථානයක් සම්තුහන් කරමින් ක්‍රියාත්මක පාක් ඇන් රයිඩ් වැඩසටහන අද සිට ආරම්භ වීමට නියමිතයි. මෙම වැඩසටහන ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ව්‍යාපෘතියක් වන අතර මෙහි දාවකයා ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කරනු ලබනවා. රතවාහන තදබදයේ ලෝපුරා රටවල් බොහොමයක් මුහුණ දෙන තවත් එක් අභියෝගයක්. එක් පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් වැනි ඉතා අඩු පිරිසක් සහිතව දවසකට ප්‍රධාන නගරයේ වෙත ධාවනය කරන වාහන හමුවේ රතවාහන තදබදයේ පමණක් නොව පරිසරයට එක් කරන කාබන් ඩයොක්සයිඩ් වැනි දූෂිත වායු ප්‍රමාණයද ඉතාමත් ඉහළ මට්ටමකයි පවතින්නේ. මීට විසඳුම් වශයෙන් රටවල් රැසක් මේ වන විට පාක් ඇන් රයිඩ් වැඩසටහන අනුගමනය කරනු ලබනවා. නගරයේ වෙත පැමිණෙන වාහන නගරෙන් පිටත නවතා ඒවායින් පැමිණෙන පිරිස් සුඛෝපභෝගී බස් රථ හෝ දුම්රිය යොදා ගනිමින් රැකියා හෝ සේවා ස්ථානයේ විත ප්‍රවාහණය කිරීම මෙම පාක් ඇන් රයිඩ් වැඩසටහන හරහා සිදුවනවා. තාක්ෂණයත් සමග ගමන් කරන ශ්‍රී ලංකාවේ නුදුරේදීම එවැනි පාක් ඇන් රයිඩ් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කොළඹ සෑම ප්‍රදේශයක් වගේම ආවරණය වෙන පරිදි මාකු ප්‍රදේශයට කොළඹට බස් රථ 25ක් සිටි බස් නමින් දුවන්න සැලසුම් කරලා තියෙනවා. මාකු ප්‍රදේශයේ වාහන ගාල් කරන ස්ථානයක් සකස් කරලා තියෙනවා. බත්තර මුල්ලේ CTV ඩිපෝ එකේ වාහන ගාල් කිරීමේ මධ්‍යස්ථානයක් පවතිනවා. උගේකොට මහරගම ආර්ථික එක ඉස්සරහා පිටකොටුවේ ලේක් හවුස් එක ඉස්සරහා බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නවත්වන ස්ථානයේ විවාහන ගාල් කිරීමේ පහසුකම් සැලසලා තියෙනවා. ඒ ස්ථානවලදී විවාහන ගාල් කරලා කොටුවට පැමිණීමට සහ කොටුවෙන් පිටතට යන්නට අවශ්‍යයට ගමන් කිරීමේ පහසුව සැලසෙනවා මේ බස් රථ ඔස්සේ. ගාස්තුව සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක්. විශේෂ පරිගණක මෘදුකාංගයක් ඩෙවලොප් කරලා තියෙනවා. ඒ ඔස්සේ කෙනෙකුට යන්න අවශ්‍ය ස්ථානය ටයිප් කරාම තමතුට ඊළඟ එන බස් එක පේනවා. ඒක නිසා කෙනෙකුට කාර්යාලයට යාමටත් කාර්යාලයේ නැවත එන වෙලාවටත් එයාට පුළුවන් බස් එක එන වෙලාව බලලා පාරට වෙන්න. වැඩසටහන ක්‍රියාත්මක වීම තුළින් කොළඹ නගරයේ වාහන තදබදයට පමණක් නොව පරිසර දූෂණයටත් යම් විසඳුමක් ලැබෙනු ඇති. මඩුවක් තුල බැඳ දමා තිබූ සුනකියකු වෙඩි තබා ඝාතනය කර ඇති පුවතක් ගල්කිරියාගම් ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. තමන්ට සිදුවන අසාධාරණ කම්බලට එරෙහිව හඬනගන්නට සමාජය තුළ අසාධාරණයට ලක්වන මිනිසුන්ට හැකියාව ඇතත් මිනිසුන්ගේ නොමනා සහ ම්ලේච්ඡ ක්‍රියාවන් හේතුවෙන් හිංසාවට ලක්වන අහිංසක සතුන් වෙනුවෙන් කවරෙකුගෙන් නම් සාධාරණයක් අපේක්ෂා කළ හැකිද යන සාධාරණ ප්‍රශ්නය මිනිසුන් වශයෙන් අප අපින්ම විමසිය යුතු වෙනවා. අදින් ඇරඹුණු තයිපොංගල් උත්සව මංගල්‍යය තුළ මාඩු පොංගල් හෙවත් ගවයාට කෘතවේදීත්වය පුද කරන දිනයද මේ උත්සව ගල්කිරියාගම ප්‍රදේශයෙන් නිවසක මඩුවක බැඳ දමා තිබූ සුනකේකු කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. සැකකරු ගල්කිරියාගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර නිවසියන් පවසන්නේ මොහු මින් පෙර දිනකදී වෙඩි ප්‍රහාරයට ලක් වූ සුනකයාගේ මවටද වෙඩි තබා ඇති බවයි. තවත් අවස්ථාවකදී එම සැකකරු විසින්ම තවත් සුනකයෙකු පොහොර බෑගයක දමා අමානුෂික ලෙස මරා දමා ඇති බව ගම්වැසියන් පවසනවා. පසුගිය වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේද මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී සුනකේකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වුණේ රටම කම්පාවට පත් කරමින්. එම සිදුවීමෙන් දින කිහිපයකට පසු දුර්ලභ වර්ගයේ කළු කොටියෙකුද මද්දකට හසු වී මිය ගියේ සබාදහම අපට දායාද කළ තවත් මහාර්ග සම්පතක් අපට අහිමි කරවමින්. තාක්ෂණික දියුණුව අතින් මිනිසා හිනි පෙත්තටම ගමන් කරතත් මනුෂ්‍යත්වයෙන් මිනිසා දිනෙන් දින ආගාදේ කරා ගමන් කරද්දී මනසින් උසස්සේ සලකන මිනිසාට මනුෂ්‍යයා යන බදන කොතරම් ගැළපෙන්නේද යන්න අපට තවමත් උබතෝ කෝටික පැනයක්.
කුරුණෑගල නුවරපාරේ තෙලියාගොන්න ප්‍රදේශයේ පිහිටි පෞරාණික නුගගසක් කපා දැමීමට විරෝධය පළ කරමින් විරෝධතාවයක් පැවැත්ුණා. ඒ රට වෙනුවෙන් හඩක් සංවිධානයේ මූලිකත්වයෙන් බලංගොඩ බණ්ඩාරවිල මාර්ගයේ බලංගොඩ කිරිඳිගල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවිල පට්ටියගෙදර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් දුරේන් උසස්වීම් ලද මනෝජ් ප්‍රියන්ත ළමහේවා මහතා පිළිගැනීමේ උත්සවය බඩපොළ සුබද්‍රා රාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපයේ විනාශ කර මාස 6ක් ගත වී තිබුණද මෙති කීට සම්බන්ධ පුද්ගලින් අත්අඩංගුවටගෙන නොමැති බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා. ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ මීට අදාළ පුද්ගලින්ට දඬුවම් ලබා නොදීම හේතුවෙන් රජපිහිල්ල උද්‍යානයේද විනාශ කිරීමට කටයුතු කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්කයක් වන 2030 වසර වන විට හරිත ආවරණයේ 127 සිට 132 දක්වා වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රාජ්‍ය විසින් ක්‍රියාත්මක කරගෙන යන ලබන ව්‍යාපෘති මාලාවට සහය දක්වමින් ගුවන්ින් බීජ හෙළීමේ ව්‍යාපෘතියේ සිවවන අධියර ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත අද සිදු කෙරුණා. එම පොහොසත් සමගින් සිට උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමු වෙමු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.